And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන ලංකාවේ අංක 1ේ සමබරතරතුරු ප්‍රකාශය live at 8 සමගින් අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි මහර බන්ධනාගාරයේ ගැටුම මුළුමනින්ම පාලනය කෙරේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් මහර ගැටුමෙන් මිය ගිය 8 දෙනෙකුගේ සිරුරු රාගම රෝහලට තුවාල ලැබූ 71 දෙනෙකු අතරින් 26 දෙනෙකුටම කොරෝනා මහර ගැටුම පාලනය වෙද්දී මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැගී දිවි නැගුම නඩුවෙන් බැසිල් ඇතුළු සිව් දෙනෙක් නිදොස් කොට නිදහස් LPL තවත් තරගයකින් ජැෆ්නා ස්ටැලියන්ස් ජයගනි තිසරගෙන් වාර්තාගත ඉනිමක් महर बंधनागारे तुल सिधु गटुमीन पुत्कलेन आट देनु कुमियोगोस बंधनागार निलधारीन देदेनु कुयतुलु रंदवियान हैत्ते एक देनु कु तुआले लेबुआ सिद्धिय पिलिबंदो स्वयाबेली मत अधिकर नामात्वरे आविसीन अद सावस पांच पुत्कल कमिटु अग्द पात्कला इट आमत्तर वराहस पोलिस परिक्षने अग्द क्यात्मा गाई महर बंधनागारे रंदवियान पिरिसकट कोविड-19 वायरस आसादने वु बवट तोरतुरु वार्ता विमत समग ए रंदवियान पिरिसा किये पसरुए कलहकारी लेस हेसिरीमट अटांगिन तिबुना अनतुरु औ निता संविधानात्मकव पलायामट उत्साह दरु अवस्थावे बंधनागार निलधारीन सिय बले यदवीमटद कटयुतु कल बवई बंधनागार डिपार्टमेंटुव पवसुवे सिद्धियत समग रंदवियान सह बंधनागार आरक्षक निलधारीन अतर गटुमकारी तत्वयक वर्धने वु अतर रंदवियान पसुव बंधनागार परिसरये गोडनैगिल किहिपयकट गिनि तैबुवा मेवन विट अनावरण वीएत्ते महर बंधनागारे लेखनागारे बंधनागार अधिकारी कार्यालय सहकार अधिकारी कार्यालय आहार गबडावक सह तवत गबडावक मेन्म भोजनागारे द मिलस गिनित बायति बवाई इटमतरव रंदवियान सिरमदिर किहिपेकट द दैडी अलाबहानि सिदु करति बेनवा මෙතර මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වය හමුවේ රඳවියන්ගේ ඥාතීන් ආරක්ෂක අංශ වෙත සිය විරෝධය පළ කළේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බල කරමින් ඒ සමග රඳවියන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර ඇති වුණේ මුසුම් තත්ත්වයක්. मेद उदासन वन गिनी हानि टपात महर बंधनागार गोडनगिली उडुगुवनट दिसुवा कार्याय ඊයේ පසරු පහට පමණ හටගත් මෙම ගැටුම අද උදෑසන 6 පමණ වනතුරු දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය බවට පත් වුනේ රැඳවියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමයි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අනෙකුත් ආරක්ෂක අංශද සිය දායකත්වය ලබා දී තිබුණා. දැන් මේ සිද්ධිය ඊයේ පහට විතර ඇති වුණා. යම් කිසි ආකාරයක නොසන්සුන්තාවයක් ප්‍රථමයෙන්ම ඇති වුණා. බන්ධනාගාර රෝහලේ සේවය කරපු නියාමකෙක් වගේම ඖෂධ සංයෝජකයා මෙම රැඳවියන්ගේ බාරයට ගත්තා ප්‍රථමයෙන්ම. ඉන්පසුව ඔවුන් සම්පූර්ණයෙන්ම බන්ධනාගාරයේ තුල පළවෙනි ගේට්ටුව දෙවෙනි ගේට්ටුව කඩාගෙන එළියට පැමිණීමට උත්සාහ කර අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ට තිබෙන බලය අනුව ඔවුන්ට තියෙන වගකීම් ඉෂ්ට කරා ඒ අනුව බලය පාවිච්චි කිරීමක් සිදු කළා. 400ක් ගෙන් යුත් පොලිස් නිලධාරී කණ්ඩායමක් කැලණිය पुलिस अधिकारी वरियागे प्रधानत्वेन इवागेम बस्नायक पलात बार ज्येष्ठ नियोज्य पुलिस पति के अधीक्षण अर्थे मेस्तांटे आवा इवागेम देशीय पमन विशेष कार्य बलकाय पिरसक आवा नमुत किसीम अवस्थावक पुलिसियो हो विशेष कार्य बलकाय बंधनागार तुलति बिच्च मेहयुम्मलट सहभागी उने नह केसेविता बंधनागार निलधारिनगे दक्षतावे निसा मेम बंधनागारे तिबिच्च आमर्य नत्तं आयुध गबडाव किसीम उपद्रवयकिन तोरव बेरा गैनीमट हकियाव लबी तिबेनवा बुद्धियांश वलट वगेम विमर्शन वलट वार्ता वेच्च एकतरा तेन
මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච තත්ත්වෙන් රාගම රෝහලට සියලුම රෝගීන් 71 දෙනෙක් ඇතුළත් කරා. එයින් 8 දෙනෙක් දැන්ට මිය ගිහිලා තියෙනවා. ඒ වගේම තව 10 දෙනෙක් පමණ අසාධ්‍ය තත්ත්ව රෝගීන් හැටියට අපි ප්‍රතිකාර කරගෙන යනවා. අනිත් අය සමහර අය සාමාන්‍ය රෝගීන්. ඒ වගේම දැන්ට 15 දෙනෙකුට පමණ සල්ලකර්ම සිදු කරලා තියෙනවා. තවත් දැන්ටත් සල්ලකර්ම දෙක සල්ලකර්ම කරගෙන යනවා. ඒ වගේම ඇතුළත් වෙන රෝගීන්ගෙන් 48 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සිදු කරා. එයින් 26ක් දැන්ට පොසිටිව්. මෙතන කියන්නේ එතන කොවිඩ් පොසිටිව් අය 26 දෙනෙක් දැන්ට හඳුනා ගත්තා. අනිත් අයගෙත් දැන් PCR පරීක්ෂණ ඒ හැමෝගෙම කරනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අදපස්වරුවේ බන්ධනාගාර පරිසරයේ වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සලසන ලෙසත් නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත් ඉල්ලා සිටිමින් ඔවුන් මෙලෙස විරෝධතාවක නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර මහර බන්ධනාගාරයේ සිද්ධිය අද පාර්ලිමේන්තුවේද ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. මේදී බන්ධනාගාර රැඳවියන් වෙත බෙදාහැර ඇතැයි කියන මත්පෙත්තක් ගැන කරුණු අනාවරණය කළේ අමාත්‍ය විමල් වීරවංශ මහතායි. මේ සිදුවීම අහම්බෙන් එක විට පැන නැගුණක් නෙවෙයි. අපි කවුරුත් දන්න මේ බන්ධනාගාරවල දෙන්නේක් ඉන්න ඕන තැන 8 දිනක් වගේ දාලා සිර කරලා තිබෙන. එනිසේ රෝගේ ව්‍යාප්ත වීම ඉඩකඩ වැඩි ඒ තුල. ඒ නිසාමත් තමයි මේ එම රැඳවියන්ගේ මේ නසන්සුන්තාවේ පත් වුනේ. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ වෙන විට අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යොදලා තිබෙනවා කියලා කාරණා. මේ පිළිබඳව අපි කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වලා හරියන්නේ නැහැ. ස්වාධීන කණ්ඩායමක්පත් කරලා මේ සිදුවීමේ මුල හොයාගන්න. තින බන්ධනාගාරවලට තියෙන හැකියාව රඳව ගන්න 11000ක් රඳව ගන්න පුළුවන් තැන දැන් 32000ක් විතර විශාල තදබදයක් තියෙනවා. අපි ඒක පිළිගන්න ඕන. ඒ වගේම තමයි ඊයේ වෙනකොට 1098ක් 99ක් බන්ධනාගාරය තුල ඉන්නවා මේ කොරෝනා පොසිටිව් වෙච්ච අය. විශේෂයෙන්ම වැලිකඩ 386ක් ඉන්නවා. මහර 198ක් විශේෂයෙන්ම මේ ඊයේ මහර වන්දනාගාරය ඇතුළතත් පලා යාමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලා යාමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් විශාල දේපල මහර වන්දනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බ පොලිසිය කැරලි මර්ධන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවල දැන් වෙනකොට ඇතුල් වෙලා ඒ සියලුම කඩේතු මර්ධන වෙලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕන. අධිසිහස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා අපි ලේකම් තුම්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුව
संबंध जनाधिपति काले मेहम जात्यांतर अपवादिम सदावरण දිවිනගුම අරමුදල් සාවද්‍ය පරිහරණයට අදාළ නඩුවේ චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස් කළ ලෙස කොළඹ වාණිජ මහා අධිකරණය අද නියෝග කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇති බවයි. 2015 වසරේ ජනාධිපති වරණේ පැවති සමයේ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල් වලින් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කොට දිවිනගුම සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ මෙම නඩුව පවරා තිබුණා. ඉකුත් යහපාලන සමයේදී නිතිපතිවරයා විසින් ගොනු කළ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබුණේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහතුරුන් මෙම නඩුවේ තමන්ට එරෙහිව ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත් වී ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිවාචකයේ කැඳවීමකින් තොරව තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කරන ලෙස බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරුන් පසුගියදා ලිඛිත දේශන ගොනු කරමින් ඉල්ලා සිටි අතර නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ අංක 2 මහ අධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා හමු වෙයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ අධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙන්නේ දිවිනගුම කළමනාකරණ සභාව ගන්න ලැබූ ඒකමතික තීරණයකට අනුව බවයි. එය විත්තිකරුවන්ගේ අවශ්‍යතා මත පමණ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නොවන බව සාක්ෂි වලින් පෙනී යන බවද විනිසුරුවරයා පැවසුවා. විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දිවිනගුම බැංකුව බැංකු පනත යටතේ ගැසට් කරන ලද බැංකුවක් වශයෙන් පෙනී නොයන අතර එහි පවතින මුදල් දිවිනගුම ආධාර ලාභීන්ගේ මුදල් බැවින් අදාළ බැංකුව පොදු දේපළ පනත යටතට ගෙනෙන බැංකුවක් ලෙස නිර්වචනය කළ නොහැකි බවයි. වැඩිදුරටත් විනිසුරුවරයා පෙන්වා දුන්නේ සාවද්‍ය පරිහරණයේ චෝදනාව ඔප්පු කිරීමට නම් විත්තිකරු විසින් යම් මුදලක් තම පෞද්ගලික පරිහරණය සඳහා ගෙන තිබෙන බවට ඔප්පු කිරීම අත්‍යවශ්‍ය බවයි. මෙම නිවාස ආධාර ලබා දී තිබෙන්නේ දිවිනගුම සංවර්ධන ලාභීන්ට මිස එම අරමුදල් විත්තිකරුවන් සිය පෞද්ගලික පරිහරණය සඳහා ගෙන නොමැති බව පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ පිළිගෙන තිබෙන බවද පෙන්වා දුන්නා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත් වී ඇති බැවින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ. මේ අතර 2015 ජනාධිපති වරණ සමයේ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 38ක මුදලක් වැය කර GI බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අදාළ නියෝගයෙන් නිකුත් කළා. මේ අතර 2015 ජනාධිපති වරණ සමයේදී දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් 50 ලක්ෂයක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතාගේ නියෝගයකට අනුවයි. සතුරු වෙන වගේම තමුන් නොකරපු වැරද්දකට චෝදනා ඉදිරිපත් වුනාම මං අනුගමනය කරේ කිපෙන්නෙත් නැතුව සැලෙන්නෙත් නැතුව බිය වෙන්නෙත් නැතුව දියුදු කරා. ඒක මට ප්‍රතිඵල ලැබුණා. මේ සීනියවත් එක බුදුමාගේ ඉදිරි දේශපාලන ගමන මොන වගේ එකක් වේද පාර්ලිමේන්තුවට යනවා කියලා. ඒක ඉදින් කියන්න බෑ. මේ තීන්දුව හන්ද ඒක වෙනස් වෙන්නේ නැහැ. තව දින දහන දුකීපයක් තියෙනවා.
අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා ආගමික වතාවත් වල නිරත වුණා. कोविड-19 वायरस आसादने वो रोगीन एकसिय हत्ते अटक अदत मेरटिन वार्ता वुना यातरिन वेडिम पिरिसक हंदुनागिन तिबुने कोलंब नगरे आश्रित वाई केसे वेतत सौख्यांश पेन्वा देन्ने वायरसे व्याप्तिय मेवन विट पालने करेति बवाई कोविड-19 वैरस आसादने उबवट दैनिक हंदुनागिन रोगीन वेडि संख्यावक वार्ता वन्ने कोलंब दिस्त्रिक्के आश्रित वाई එයතරිනුත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුනි මහතා සඳහන් කළේ මේ වන විට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල කරන ලද PCR පරීක්ෂණ 36521කින් රෝගීන් 6992 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. එම රෝගීන්ගෙන් 2030 දෙනෙකු උතුරු කොළඹ ප්‍රදේශයෙන්ුත් රෝගීන් 3177 දෙනෙකු මැද කොළඹ ප්‍රදේශයෙන්ුත් හඳුනාගෙන ඇති අතර බොරැල්ල ප්‍රදේශයේ ආශ්‍රිතව දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. අපි මේ වෙනකොට ඇන්ටිජන් ටෙස්ට් 400ක් කරලා තියෙනවා. ඒ වගේම කොළඹ නගරය තුළ මරණ මේ වෙනකොට 56ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ නගර සභාවේ සේවකන සේවක සේවිකාවන් 241ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. කොළඹ නගරයේ ආශ්‍රිතව දක්නට ලැබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසු कोलंब महानगर सभा सीमा वे तव दुरटा सौख्यांश वलट तदीन पालने की हेकिया लभिल तव दुरटा वैरस आसादने दिगिन दिगट पेत्रियान पेत्रियान वैरस आसादने पेत्रियान आकार अम्यम क्रिया मार्ग पमना कोलंब महानगर सभा सीमा तव दुरटा सौख्यांश वलिन सिद्धवेन्ने किसे वेतत कोलंब प्रधान सौख्य वैद्य निलधारी वैद्य रुवन विजय मुनि महता संधान कले कोविड व्याप्तिय मेवन विट पालने करैति बवयि තවමත් අපිට මෙය ඉතාමත්ම හොඳින් පාලනය කර ගැනීමට හැකි වෙලා තිබෙනවා විශේෂයෙන්ම අපි ගත්තොත් මුලින්ම රෝගීන් වාර්තා උතුරු කොළඹ ප්‍රදේශයේ තත්ත්වය යහපත් අතට හැරිලා තියෙනවා බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ප්‍රදේශයෙන් COVID-19 රෝගීන් වාර්තා වෙන්නේ ඉතාමත්ම අඩු වශයෙන් බටහිර කොළඹ ගත්තොත් වීදි දෙකකට පමණක් මේක සීමා වෙලා තියෙනවා මේ ඉතාමත්ම ව්‍යාප්ත වෙලා තිබෙනවා නම් වැඩි රෝගීන් ප්‍රමාණයක් අපිට හොයා ගන්නට පුළුවන් PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරනවත් සමග ඊට සාපේක්ෂව නමුත් එවැනි තත්ත්වයක් අපි දකින්නට නෑ අපිට දකින්න පුළුවන් මේ ඉතාමත්ම ස්ථාවි තත්ත්වයක මෙම රෝගීන් වාර්තාවීම සිදු වෙන බව. ඊයේ දිනේදීත් මෙරටින් වාර්තා වූ මරණ 7න් මරණ 5ක් වාර්තා වුණේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින්. එමෙන්ම ඊයේ වාර්තා වූ රෝගීන් 496 දෙනාගෙන් 167 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ රෝගීන් වාර්තාවීමේදී මේ අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික්කය තමයි මෙතන මුල්ම ස්ථානයේ ඉන්නේ. එතනිනුත් කොළඹ මහනගර සභා සීමා තුළින් තමත් අපිට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ. ඒ වාර්තාවීමේදී අපි පහුගිය දවස්වල දැක්ක ප්‍රවණතාවයක් තමයි ඒ අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ප්‍රමාණිකුලව අඩුවීමක් දකිනවා. එයින් පැහැදිලි වෙන්නේ මෙතනදී මේ රෝගය තදබල ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය සමාජයේ ඉන්න ප්‍රමාණය අඩුවීමක්. ඒ වගේම තමයි PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන්ගේ තියෙන වෛරස් ප්‍රමාණය ඒකේ අඩුවීමක් අපි දකිනවා ඒයින් පැහැදිලි වන්නේ අලුතින් රෝගීන් එකතු වීම සමාජයට එකතු වීමේ යම් කිසි විදිහක පාලනයක් තියෙනවා කියලා. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ පොලිස් බල ප්‍රදේශ පහක් අද පෙරවරුවේ සිට එම හුදකලා තත්ත්වයෙන් නිදහස් කිරීමට ආරක්ෂකංශ පියවරගෙන තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව වෙරළබඩ සහ මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශ එලෙස හුදකලා තත්ත්වයෙන් මුදාහළ බවයි. කෙසේ වෙතත් වැල්ලම්පිටිය සහ මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශවල ස්ථාන කිහිපයක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවද ඔහු සඳහන් කළා. එමෙන්ම පිටකොටුව මැනින් වෙළඳ පොලේ මෙන්ම හතරවෙනි සහ පස්වෙනි හරස් වීදිවල තොග වෙළඳාම් කටයුතු තවදුරටත් නවතා දැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමු සහ රාගම පොලිස් බල ප්‍රදේශද අද පෙරවරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. මේ අතර දැනට හුදකලා කර ඇති බණ්ඩාරගම අටුලගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් වෛද්‍ය උපදෙස්වලට අනුගත නොවමින් ක්‍රියා කරන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා. විශේෂයෙන්ම සමහර ප්‍රදේශවල බණ්ඩාරගම අටුලගම වගේ මේ ජනතාවගේ සහයෝගය පිළිබඳ ගැටලුවක් මතුවෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවල මේ හුදකලා බව දැන් මේ ඇති කළ තීර තත්ත්වයේ අකණ්ඩව පවත්වාගෙන යාම හැරෙන්න වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. ජනතාව සහයෝගය දෙන්නේ නැත්නම් මේ ක්‍රියාවලිය සඳහා PCR එකකට එන්න කියලා කිව්වට පස්සේ එන්නේ නැත්නම් රෝගීන් හම්බුනාට පස්සේ රෝගී පිරිස හරියට නිශ්චිතව
ස්ථානගත කරගන්න බැරි නම් ලිපිනියන් වැරදියට දීලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. දැන් ඊයේ දවසේ මම කතා කරලා හවස වරුවේ බලනකොටත් රෝගීන් 38 දෙනෙක් වගේ ප්‍රමාණයක් හිටියා. හඳුනගන්න තියෙනවා රෝගීන් විදියට. නමුත් තාම රෝහල්ගත කරගන්න බැරුව. ඒ කියන්නේ ඒ අය ඉන්න තැන් හරියට නිශ්චිතව ස්ථානගත කරගන්න බැරුව. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජ පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එලෙස වෛද්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බවයි. ත්‍රස්තවාදීෙකු එදා කරපු ක්‍රියාව හා සමාන ක්‍රියාවක් වෙනවා PCR පරීක්ෂණ වලට පෙනී හිටියේ නැත්නම් සෞඛ්‍ය උපදෙස් පිළිගත්තේ නැත්නම් ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් සෞඛ්‍ය බලධාරීන් නියෝගයක් දුන්නාම ඊට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම මේවට අනුබල දෙන කණ්ඩායම් ඉන්නවා කියලා අපිට වාර්තා වෙනවා. හතර දිනකින් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අන්තර්ජාලය හරහා අපි ඒ ගැනත් තොරතුරු සොයලා බලලා කටයුතු කරනවා. යම් කෙනෙක් PCR පරීක්ෂණයට පෙනී හිටියේ නැත්නම් ඒ අයට එරෙහිව අපි කටයුතු කරනවා රෝගියා විශ්වාසගතව පැතිරවීම යන චෝදනාව යටතේ අවුරුදු 3ක හිරදඬුවමක් ලබා දීමට හැකියාවක් තිබෙනවා. ඔවුන්ගේ දේපළ මුද්‍රා කරන්න පුළුවන්. ඒ වගේම එවැනි වරදකට අනුබල දෙන අයටත් ඒ සම්බන්ධයෙන් මේ ආකාරයටම කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර අටලුගම ප්‍රදේශයේ PCR පරීක්ෂණ මගහරමින් සිටින පුද්ගලින් කඩිනමින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව අටලුගම පල්ලි සංගමයේ පවසනවා. අද දවසේ අපේ පල්ලි ඉන්න කමිටු සංගම එකම එකතු වෙලා ජනතාවට පැහැදිලි කරලා තියෙනවා ඒක කිසි බයසකට වෙන්න ඕන රජයට සහය දෙන්න කියලා අපේ වෛද්‍යවරුන් සහය දෙන්න කියලා සඳුද නැත්නම් අඟහරුවාද අපේ ගමේ ඉන්න සෑහෙන පිරිසක් දැන් PCR පරීක්ෂණ දෙන්න වැත් වෙලා තියෙන එක මුළු රටේම ජනතාවට අපි පැහැදිලි කරලා සතුටුයි තව දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය මෙරටින් වාර්තා වන COVID-19 වෛරසය ආසාද නියු සමස්ත රෝගීන් සංඛ්‍යාව මෙවන විට 23662ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් රෝගීන් 10560 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5986 දෙනෙක් පමණයි. කෙසේ වෙතත් අදත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් වාර්තා වුණා. රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයකට පෙර හිඟුරක්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ හිඟුරක්ගොඩ අක්කර 70 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් කර්මාන්ත ශාලාවක රිය සහායකයෙකු ලෙස සේවය කර තිබූ අතර රෝහල්ගත වීමට පෙර සහල් බෙදා හැරීම සඳහා කොළඹට පැමිණ තිබුණා. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග හිඟුරක්ගොඩ මූලික රෝහලේ කිහිප දෙනෙකු ස්වයන් නිරෝධහනයට යොමු කිරීමට පියවර ගත් අතර ඔහු සේවය කළ සහල් කර්මාන්ත ශාලාවේ සේවකයන් 150 දෙනෙකු PCR පරීක්ෂණ කිරීමට පියවර ගෙන තිබුණා. පස්සර නමුණුකල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගත්තා. බණ්ඩාරවෙල වටගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඇයගේ සැමියාටද මීට පෙර වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර මොරොන්තුඩුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු කොට්ටාෂ බුද්ධ්‍යංශ නිලධාරියෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගත්තා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ තාවකාලිකව වසා දැමීමට පියවරගත් සෞඛ්‍යංශ පොලිස් නිලධාරින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගත් අතර එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු 40 දෙනෙකු ඒ අනුව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැනුණා. වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියා පානදුර කොට්ටාෂ බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළා එක්. මේ අතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිත සිව් දෙනෙකු අද හඳුනාගත්තා. එමෙන්ම හැටන් ඩන්බාර් වතුයායේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් ඊයේ පසරුවේ ජීවිතක්ෂයට පත්ව තිබුණා. එම කාන්තාව ස්වයන් නිරෝධහනින් සඳහා යොමු කර සිටි අයෙක් වන අතර ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්කොයේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ඇහැලියගොඩ තිවුරුම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු තවත් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. ඔවුන්ගෙන් 17 දෙනෙක් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙසු ආසාදිතින් හඳුනාගත්තේ කිරියැල්ල, කුරුවිට, දෙහිඔවිට සහ අවිසාවෙල් යන ප්‍රදේශවලින්. ඒ අනුව මේවන විට එම ආයතනින් හඳුනාගෙන ඇති ආසාදිතින් සංඛ්‍යාව 95ක්. පැල්මඬුල්ල පාතකඩ ප්‍රදේශයේ කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇයද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. ඇය කිරියැල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කළා එක්. දංකොටුව කටුකුරුන්ද ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින්ද ආසාදිතින් 45 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ පසුගිය 27 වෙනිදා එම කර්මාන්ත ශාලාවේ සේවකයන්ගෙන් කරන ලද අහඹු PCR පරීක්ෂණවලින් මේ අතර මෙතෙක් වසා දමා තිබූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය හෙට සිට මගින් සඳහා යලි විවෘත කරන බව ගුවන්තුටුපල කළමනාකාරීත්වයේ සඳහන් කළා. ඒ පැමිණීමේ ශාලාවේ අපි සකස් කරලා තියෙන විශේෂ ඒ කවුළු වෙත පැමිණිලා ඒ තමන්ට අවශ්‍ය තීරුබදු රහිත බඩු භාණ්ඩ එනවුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් නෙගුවන් මගින් ඒවා එනවුම් කලින් පසුව ඔවුන් විසින් නම් කරනු ලබන ගුවන්තුටුපල පැමිණෙන තමන්ගේ පවුලේ සමාජිකයෙකු වෙනත් අමුත්‍යෙකුට
වෙනුවට ඒවා බාර දීමට හෝ ඕන් විසින් නම් කඳු ලබන ස්ථානයකට ඒවා රැගෙන ගොස් බාර දීම සඳහා සූදානම් කරලා තියෙනවා මෙතර අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයේ අද පසරුවේ සිට දෙඩි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නිවේදනය කරනවා. එම පොලිස් බල ප්‍රදේශයෙන් ආසාදිතින් වාර්තා වීම ඉහළ යෑම මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී තිබෙනවා. මේ වන විට එම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතින් ගණන 58ක් කල්මුණේ ප්‍රදේශයෙන්ද ආසාදිතින් 86 දෙනෙකු හඳුනාගෙන ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සඳහන් කළා. ජපානයේ ධනවත් පවුලක බාලවයස්කාර දැරියක් පැහැරගෙන පැමිණියේ ඇයි ශ්‍රී ලාංකික තරුණයෙකුට චෝදනා එල්ල වීමත් සමග එය සමාජයේ මහත් කතාබහකට ලක් වූ සිදුවීමක් වුණා. කෙසේ වෙතත් රටේම අවධානය යොමු වූ ජපන් තරුණිය පරිවාස භාරයට පත්වෙද්දී ශ්‍රී ලාංකික තරුණයාට සිදුවේ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමටයි. මේ ඔවුන්ගේ කතාවයි. ජපන් ජාතික බලවැස්කාර තරුණියක පැහැරගෙන විත් ඇති බවට මෙරට තරුණයෙකුට එරෙහිව ජපාන තානාපති කාර්යාලය හරහා මෙරටට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණේ පසුගිය මාර්තු මාසයේදී. මේගමුව හා කොච්චකඩේ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කළ අතර පසුගියදා වයික්කාල ප්‍රදේශයේදී එම තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වන විට එම තරුණිය සිව් මස් ගැබිනියක්. කසුන් මදුසංක නම් 23 හැවිරිදි අදාළ තරුණයා දෙසැම්බර් මාස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔටාකි සෝරා නැමැති 15 වියති ජපන් ජාතික තරුණිය මොරටුව ලුණාව මාසෙවන පරිවාස නිවාසයේ බාහිරයට පත් කර තිබෙනවා. පසුව මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ අදහස් පළවන්නට වුණා. මේ අතර අදාළ තරුණිය මේ සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.私がコスタにレイプされるきっかけになったのが、お母さんとコスタが私の部屋にいたが一度寝ましたが、お母さんが一度起きて、死に傷しました。私は陰部に触れてきました。次の日私に謝って、時間、何度も何度もレイプされて結婚されました。 ජපන් ජාතික තරුණයෙක් හා මෙරට තරුණයෙකු අතර සිදු වූ මේ සිදුවීම සම්බන්ධයෙන් අප පවතින නීතිමය තත්ත්වය පිළිබඳව විමසීමක් කළා. අපේ රටේ නීතිය අනුව විවාහවන්නට බෑ මේ දෙපළට. හේතුව මේ ගැහැණු ළමයාට වයස අවුරුදු 18ට වඩා අඩුයි නම් රටේ පවතින සාමාන්‍ය නීතිය අනුව විවාහයක් කරගන්න බෑ. ජපානයේ තියෙන නීතියට අනුව වයස අවුරුදු 13ට වඩා වැඩි ගැහැණු ළමයින් සමග ඇගේ කැමැත්තෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඒක අපරාධ වැරැද්දක් නෙමෙයි. නීතිය අනිවාර්යයෙන්ම ගැහැණු ළමයාට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඇය වින්දිත තනත්තියක් මෙතනදී බාලවයස්ක दूषण ස්වර්ණවාහිනී ටෙලි පෙරහැර නරඹන ඔබට වටිනා ත්‍යාගයක් හිමි කර ගැනීමේ වාසනාව උදා වී තිබෙන බව ඔබ දන්නවා. මේ අග්නි පියාපත් ත්‍රේනාට යන බා ජය හිමි කරගත් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ගැන තොරතුරු. හැමදාමත් වගේම ප්‍රේක්ෂක ඔබගේ රසවින්දනයට මුල් තැනක් දෙන ස්වර්ණවාහිනිය විකාශය කරනු ලබන ටෙලි පෙරහැර නරඹන ඔබට වටිනා ත්‍යාග පිරිනමන්නත් අමතක කරන්නේ නැහැ. ඒ නිසාම ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර අසන ලද පැනයන්ට නිවැරදි පිළිතුරු ලබා දුන් ජයග්‍රාහකින්ට ඉතා වටිනා ත්‍යාගයන් හිමි කර ගැනීමට හැකියාව තිබෙනවා. සතියේ දින පහේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 8 දක්වා විකාශය වන අග්නි පියාපත් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද පැනයට පිළිතුරු දී ජය ලැබුවන්මේ. ඇත්තටම මට ගොඩක්ම සන්තෝෂයි මට මේ වගේ අවස්ථාවක් ලැබුණේ නෙවෙයි මං නිපියාපත් ටෙලිනාටි බලලා තමයි මම මේ වගේ අවස්ථාවකට උදා කරගත්තේ මුල් තැන්ගේ සියලු වැඩ කටයුතු ටික පහසුවෙන් කරගැනීම සඳහා මට අවශ්‍ය සියලු වැඩ ටික ලැබුණා තවතවත් මේ වගේ වැඩ කරගෙන යාම සඳහා සන්නවාහිනියට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහණය ලැබුවන්ට හිමි වටිනා ගෘහපකරණ කට්ටල පිරිනැමුනේ බ්‍රයිට් හෝල්ඩින්ග්ස් අනුග්‍රාහකත්වයෙන් තේග මට ඊ ලැබුණා වීණ තත්ත්වයේදී ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ස්වර්ණ සාලිය බබ රන් රත්ගම කුලියාපිටිය සහ බණ්ඩාරවැල යන ප්‍රදේශවලින් ජයග්‍රාහකින් බිහි වුණා.
टेलीनाट्य नरंबन गमन में वाटिना त्यागियान ओब सतु कर गैनीमट रैंदी सिटिन स्वर्ण वाहिनी समगे एलपीएल तरंगावलिये अद पैवति तरंगे तोरतुरु दकिमु देन අද දිනේ පළමු තරගයේ ලෙස දඹුල්ල වයිකින් කණ්ඩායම සහ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරඟ වැදුනා. තරගයේ කාසිවාසී දිනු දඹුල්ල වයිකින් නායක දසුන් ශානක කලමෙන් පඳුර රැකීමට තීරණය කළා. ඒ අනුව පිටේට පිවිසි ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 64ක් තුල බිඳ දමමින් ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට දඹුල්ල වයිකින් පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් තිසර පෙරේරාගේ පැමිණීමත් සමග තරගයේ උඩු යටිකුරු අතර ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 218ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට සමත් වුණා. ලහිරු කුමාරයා වූ තරගයේ 19 වෙනි පන්දු ආරයේදී තිසර පෙරේරා ලකුණු 30ක් රැස් කර ගැනීම විශේෂත්වයක්. ඒ අනුව ඔහු මෙවර තරගාවලියේ ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙමින් පන්දු 44කදී ලකුණු 97ක් රැස් කළා. ඊට 4 පහර 8ක් සහ 6 පහර 7ක් ඇතුළත් වුණා. ඊට අමතරව චතුරංග දසිල්වා ලකුණු 29ක් සහ වනිදු හසරංග ලකුණු 24ක් රැස් කළා. පන්දු යැවීමේදී සමිත් පටේල් කඩුලු 2ක් බිඳ හෙළුවා. ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටේට පිවිසි දඹුල්ල වයිකින් කණ්ඩායමට පන්දු අර 19 එක් පන්දුවක් තුල සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 152ක් පමණයි. සමිත් පටේල් ලකුණු 41ක් සහ දසුන් ශානක ලකුණු 35ක් රැස් කළා. පන්දු යැවීමේදී උස්මන් ෂින්වාරි කඩුලු 3ක්, තිසර පෙරේරා සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව මෙම තරගයේ ලකුණු 66කින් ජය ගැනීමට ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා සම්මානයේ පිටෙන් සහ පන්දුවෙන් 10 කම් දැක්වූ තිසර පෙරේරා. ලංකා ප්‍රීමියර් ලීග් 2020. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. Live at 8 SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කර ගැනීමට පුළුවන්. උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk web අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.